මේ වෙනකොට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කළා තියෙනවා විශේෂයෙන්ම මේ නිර්ණායක ඉදිරිපත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කරන බවක් පේනවා මේකේ වැරද්ද මහජනතාව අතරට මහජනතාවගේ වැරද්දක් විදිහට හුවා දක්වන්න මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් පටන් ගන්නෙම පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරයේ හේතුවෙන් රට තුල නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් ඇතිව තිබෙන බැවින් එය පාලනය කිරීම සඳහා දැඩි පියවර ගන්නවා කියලා ඒක එක පියවරක් විදිහට ඒගොල්ලෝ පෙන්නනවා PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15 දක්වා වැඩි කිරීම කියලා. ඒතර අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහන්නේ महाजनताव कोई हरी सौख्यमात्यांशेट बाधा कराद PCR परीक्षण पहलुस दाहक बावट पत्करान एपा PCR परीक्षण अडुकरान केला महाजनताव कोई हरी किवद परीक्षण करान एपा परीक्षण करान बै केला सौख्य सेवा इन वृत्ति क्यों किवद अपने PCR परीक्षण एवान एपा अपी करान ने केला दें සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් ඉතාම අත්නොමතිකව අපි මාස දෙකක් තිස්සේ මේ PCR පරීක්ෂණ අඩු කරන්න එපා කියන එක කියද්දි ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නැතුව PCR පරීක්ෂණ අඩු කරලා අද දවසේ කියනවා නම් මේක මහජනතාවගේ ප්‍රශ්නයක් කියලා අපි ඒ తත්වය නිවැරදි විය යුතුයි කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ විශේෂයෙන්ම මේකේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශේ බාර ගන්නට ඕනේ අපි මාස දෙකක් තිස්සේ PCR පරීක්ෂණ වැඩි කරන්න PCR පරීක්ෂණ කරන ප්‍රමාණයට රටේ රෝගීන්ගේ ප්‍රමාණය වැඩි අඩු වෙනවා ඒ නිසා මේකේ වැරදි අවබෝධයක් රටට යනවා કૃතිමව රෝගය පාලනය වුණා කියලා රටේ මිනිස්සු වැරදියට පිළිගත්තොත් උත්සව සමයේදී වැරද්දක් කරගන්නවා කියන කාරණාව දිගින් දිගටම කිව්වාම මෙන්න මෙහෙම තමයි වසංගත රෝග අංශයේ උත්තර දුන්නේ චෝදනා කරනවා මේ රෝගීන් වාර්තා වීම අඩු වී තිබෙන්නේ PCR කරන ප්‍රමාණය අඩු වීමක් නිසා අපිට කැස්ස හංගන්න බෑ වගේම මේ කොවිඩ් 19 කියන එක හංගන්නත් බෑ අපි මේ කොවිඩ් 19 අපේ රටට ආපු දවසේ ඉඳන් අපිට තිබිච්ච චෝදනාව තමයි අපි PCR පරීක්ෂණ ප්‍රමාණවත් මට්ටමට කරන්නේ නැහැ කියලා නමුත් අපි ඒක කරන්නේ තාමත්ම තාර්කික සහ ඉලක්කගත ක්‍රමවේදයකට කණාමුට්ටියට ගහනවා වගේ මේ අවුරුදු කාලෙදී අපි හතර අතේ නිකන් තේරුමක් නැතුව පරීක්ෂා කරන්නේ නැහැ රෝගීන් අපි හඳුනා ගන්න තු වැඩි වෙනවා නම් අර මම කිව්වා වගේ මේ ස්පිරිතාල වලට හොකින් ඇතුළත් වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි. අද වාර්තා වෙන මරණ ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. දසන කාන්ති චුම්නේසයි. තොට මෙන්න මේ විදියට අපි PCR පරීක්ෂණ අඩු කිරීම මේ රෝගයේ ප්‍රවණතා හඳුනා ගැනීමට බාධාවක් කියනකොට මේ වගේ අවඥා සහගත ප්‍රකාශ වලින් තමයි සමහරු පැනලා යන්න උත්සාහ කරේ. මොනවද මේ කියන්නේ? කැස්ස හංගනවා වගේ කොරෝනා හංගන්න බෑ. ඒ නිසා PCR කරන්න අවශ්‍ය නැහැ. අපිට මේ කොරෝනා හොයාගන්න පුළුවන්. කණාමුට්ටි ගහනවා වගේ PCR කරන්න ඕනේ නැහැ. අපි විද්‍යාත්මක තාර්කික ක්‍රමයට තමයි මේක කරන්නේ. ඒ නිසා මේ ප්‍රමාණය ඇති. දැන් එහෙම කියපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් අද නිවේදන විකුත් කරනවා මහජනතාව නරක විදියට හැසිරිච්ච හින්දා තමයි මේක වෙන්නේ ඒ නිසා PCR පරීක්ෂණ 15000ක් කරනවා කියලා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මහජනතාවගේ කිසිම සම්බන්ධයක් නැහැ මේ PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කරන්න. මහජනතාවගේ පිට මේක පටවන්න එපා. මේ අවිධිමත් විදියට PCR පරීක්ෂණ නවත්තපු එහෙම නවත්තන්න තීරණ ගත්ත නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ඔවුන් මේ වැරද්දට වගකිය යුතුයි කියලා අපි පැහැදිලිවම කියනවා. ඒ වගේම අපිට ගැටලුවක් තියෙනවා මෙන්න මේ වගේ ප්‍රකාශ සම්බන්ධයෙන් තරුණ අයට කොවිඩ් වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් නව ප්‍රභේදයක් රාජ්‍ය ඇමති තන්න ජයසුමන කියනවා. දැන් අපි අහන්නේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රභේද හඳුනා ගැනීම කිසිදු ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් නැහැ. ඒතර ප්‍රභේද හඳුනාගන්නේ කිසිම ආකාරයකින් කරන්න හැකියාවක් නැති තත්ත්වයක් යටතේ පහුගිය මාස දෙකක කාලය තුල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවා කිසිදු මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා නැහැ. PCR පරීක්ෂණයක් කරන්න නැති තත්ත්වයක් යටතේ අපි කොහොමත් ප්‍රභේද පරීක්ෂණ කිරීම කියන කාරණාවට යන්නට හැකියාවක් නැහැ. මොකද අපි PCR පරීක්ෂණයක් කරලා සැක කටයුතු එක තමයි ප්‍රභේදයක් සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කරන්නට ඕනේ. එතකොට විදේශයේ සිට එන සියලු දෙනාගේ පරීක්ෂණ කරේ පෞද්ගලික අංශයේ රසායනාගාර. එතකොට ඒව සම්බන්ධයෙන් වාර්තාවක් පවා සමහරවිට ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබ්බා. තොර අපි අහන්නේ චන්න ජයසුරම ඇමතිතුමා කියන්නේ මේ කොහේ තියෙන වார்த்தාවක් ගැනද? මෙහෙම පරීක්ෂණයක් කරනවලු ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ. එහෙම එකක් එහෙ කරන්නෙත් නැහැ. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති රසායනාගාරවල එහෙම ඒවා කරන්න පහසුකමකුත් නැහැ. පහුගිය මාස දෙක තිස්සේ එහෙම එකක් කරලත් නැහැ. එතකොට මේ
තරුණයට බෝ වෙන ප්‍රභේදය ගැන එතුමා කොහෙන්ද හොයාගත්තේ අපිට හැබැයි මේකේ ඊළඟ කොටස ආවහම මේක තීරෙනවා මේ කාර්යසාධන බලකාය නිකුත් කරපු නිවේදනයේ බොහොම පැහැදිලිව තියෙනවා මොකටද මේක කියන්නේ කියලා ඉතා පැහැදිලි මේක තියෙනවා වෛරස වේගයෙන් වෙනස් වන ප්‍රභේද වෙනත් රටවලට සම්ප්‍රේෂණය වීමේ ස්වභාවය නවපොකුරු ඇතිවීම හා ඊට සම්බන්ධ අවදානම් තත්ත්වය ආදී කරුණු පිළිබඳව හා සමාජයේ තරුණ තරුණියන් බහුතරයකට මෙම වෛරසය ආසාදනය වීමේ නවතම ප්‍රවණතාවය පිළිබඳව මෙම හමුවට සහභාගී වූවන් දැනුවත් කළේය එමෙන්ව 2020 මාර්තු මාස වන විට තිබූ වෛරසයෙන් වෙනස් වූ වෛරස ප්‍රභේදයක් මේ විට හඳුනාගෙන ඇති බවත් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් පැහැදිලි කරේය අවසාන වශයෙන් මේ රැස්වීමේ මේවා කියලා ගන්න තීරණය තමයි මැයි දින පෙළපාලි අත්හිට වීමට දේශපාලන පක්ෂ නියෝජිතයෝ එකඟ වෙති දැන් හිටපු ගමන් ජයසුන තුමන ඇමතිතුමා කියනවා මොකද්ද තරුණයන්ට ප්‍රචාරය වෙන වෛරසයක් එනවලු අලුත් ප්‍රභේදයක් එනවලු ඊට පස්සේ දවසේ තීරණයක් ගන්නවා මැයි දින පෙළපාලිය නවත්තනවාද කියලා මැයි දින පෙළපාලිය නවත්තනවාද නැද්ද කියන කාරණාව නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නය අප්‍රේල් මාසේ පළවෙනි දෙවනි සතියවල රෝගය පාලනය කරා කියලා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කියද්දි අප්‍රේල් මාසේ අවසාන සතියේ මැයි දිනේට ඉස්සලා අපිට කියන්න වෙනවා රෝගය විශාල වශයෙන් පැතිරෙනවා කියලා. අප්‍රේල් මාසේ පළවෙනි සති දෙකේ රෝගය සමාජගත වෙලා නැහැ කියලා ගල්පැලන තර්ක කරද්දි අප්‍රේල් මාසේ අග සතියේදී කියන්න පටන් ගන්නවා රෝගය සමාජගත වෙලා කියලා. එතකොට අප්‍රේල් මාසේ මුල සතියේදී රෝගය සඳහා PCR පරීක්ෂණ කරන්නට ඕනේ නැහැ. කණාමුට්ටි ගහනවා වගේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ අපි. අපි තර්කානුකූල ක්‍රමයට PCR පරීක්ෂණ අඩු කරලා තියෙන්නේ. කැස්ස වගේ කොරෝනා හංගන්න බෑ. ඒ නිසා කොරෝනා අපිට හොයාගන්න පුළුවන් කියපු අමාත්‍යාංශය දැන් කියනවා මහජනතාව ගැටලුවක් කරපු නිසා දැන් PCR පරීක්ෂණ 15,000ක් කරන්න උනා කියලා. ඒ නිසා මේවා එකිනෙකට සැබැදිපුවත් මේවා පිළිබඳව අපි කියන්නේ අපි මෙතෙක් මේ පිළිබඳව බරපතල අරගලයක නිරත වුණා මාස දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශලේ මේ ගැටලුව මහ ජනතාවගේ පිට පටවන්න එපා අනාගතයේ කියන අවධානමත් අපි ඒ දවස්වලම කිව්වා අපි ඉතා පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශලේ කිව්වා මේ විදියට PCR පරීක්ෂණ අඩු කරලා තුන්වෙනි රැල්ලක් ආවහම ඒකේ වැරද්ද මහ ජනතාවට පටවන්න එපා කියලා අපි කිව්වා වගේම නැවත වතාවක් මේක කියලා තියෙන හින්දා අපිට මේක මතක් කරන්නට වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම කටයුතු කරපු ආකාරය එක්ක සංචාරක ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරපු විදිය සංචාරකයෝ කියලා යුක්‍රේනයෙන් ගෙනාවා වෙන වෙන රටවල් වලින් ගෙනාවා ඒ අයව විවිධ බබල් වල තියෙනවා කිව්වා. ඒගොල්ලන්ගේ PCR පරීක්ෂණ කරන්න රජයේ රෝහල් වලට දෙන්නේ නැහැ කිව්වා. ඒවා පෞද්ගලික අංශයට යවුවා. ඒ වගේ ප්‍රතිඵල මොනවද කියන නිරීක්ෂණය උනේ නැහැ. එතකොට මේ සංචාරකයෝ ගේනවා කියලා කවුද ගෙනාවේ මොකටද ගෙනාවේ කොයි වෙලාවේද ගෙනාවේ කොහෙද මේ රටවල් වහන වෙලාවේ ඒ අස්සේ කොහොමද යුක්‍රේනය වහනකොට ලංකාවට මේ සංචාරක වෙන්නේ ඒ සංචාරක ඊට පස්සේ ආවද මෙවැනි කාරණා ගණනාවක් එක්ක අපි බරපතල විදියට මේ කොරෝනාත් එක්ක සෙල්ලම් කරනවා අවසාන වශයෙන් අපි අපේ රටේ සෞඛ්‍ය සේවකයෝ ඉතාම මහන්සියෙන් මේ රෝගේ කැපවීමෙන් පාලනය කරලා දෙනකොට මේකේ අවසාන අදිරියට රෝගේ පාලනය වෙනකොට හැමදාම කරේ ඒකත් එක්ක සෙල්ලම් කරා ඒකත් එක්ක ව්‍යාපාර කරා සංචාරක ව්‍යාපාර කියලා Tamante හිතයි සියයට දුන්නා PCR පරීක්ෂණ කරනවා කියලා හිතවත් ලැබ් වලට යවුවා ඊළඟට මේක පාලනය කරනවා කියලා තෝරාගත්ත හෝටල් වලට යවුවා දැන් අදටත් මේ වෙනකොට මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් වැක්සින් දෙකම අරගෙන වැක්සින් සම්පූර්ණ කරලා එන අයත් පැය 48ක් රෝහල් හෝටලයක නවතින් ගන්න ඕනේ මේ හෝටල